උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මෙච්චර වේගෙන් නැගිට්ට රටක් ලෝකේ නැහැ. මොන පක්ෂේටියත් ඔය අනිත් පැත්තේ කෑ ගහන අය දෙදර ගියාම තනියෙන් කල්පනා කරනවා ලොක්කා මේක නැගිට්ටුවා තමයි කියලා. දැන් ඡන්ද ව්‍යාපාරෙත් එහෙමයි. ඡන්ද ලකුණ ආපු ගමන් අනික් අයට නිකන් හික් ගෑවුණා. ඡන්ද ලකුණ දාපු දවසේ අපේ පළවෙනි ගම්ම අපි ගත්ත සහෝදර සහෝදරීන් ඒක පිළිගන්නවා මේ රටේ විපක්ෂයේ සියලු දෙනා ගෑස් ටැංකියේ තමයි වාර්තාගත ජයතියන්නේ සැප්තැම්බර් මාස 21 වෙනිදා. එදා UNP කාර්යය කියලා වෙන් වුණා, ශ්‍රී ලංකා කාර්යය කියලා වෙන් වුණා, එක එක පක්ෂවලට වෙන් වෙලා පක්ෂ දේශපාලනයක් කරා. ඒකෙන් විශාල හානියක් සිදු වුණා ජනතාවට. අද ඒ දේ තේරුම් ගන්න සියලු දෙනාම එක නායකයෙක් ඔස්සේ එකතු වෙලා සිටිනවා. මොකද රටේ ප්‍රජාතන්ත්‍රවාදී සහ උන්නතිය ආරක්ෂා කරන්න. නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව දැන් මැයි මාසේ, ජූනි මාසේ තිබ්බ තත්ත්වය වෙනස්. එතකොට එක එක්කෙනා ඉදිරියෙන් හිටියේ. අද වෙනකොට පක්ෂ නායකතුමා පස්සට ගිහිල්ලා තියෙනවා. අභියෝගයට බය පැනලා ගිය නැති සහ ඉදිරි අභියෝගයක් ජය ගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරියේ ඉන්නවා. ඒක නිසා අපේ නැග්ම තියෙන්නේ, විපක්ෂයේ බැස්ම තියෙන්නේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් රඹුක්කනදී ඊයේ ආරම්භ කෙරුණා. ඒ කෑගල දිස්ත්‍රික් ජනතා නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් හෝමාගම ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය මීගොඩ ප්‍රදේශයේදී ඊයේ විවෘත කෙරුණා. ඒ අමාත්‍ය ආචාර්ය බන්දුළු ගුණවර්ධන මහතා ඇතුළු ජනතා නියෝජිතයන් පිරිසකගේ සහභාගීත්වයෙන් අජිත් ප්‍රේමදාස ගරු විපක්ෂ නායකතුමාගේ වේදිකාවේ මේ රට බංකොලොත් කරපු, රට විනාශ කරපු, රට නැති කරපු අය එක්ක මගේ කිසි සම්බන්ධයක් නැහැ කියලා කියන එක කියන්න එපා. මොකද ඒක කියන එක හොඳ නැහැ. මහාචාර්ය ජීඑල් පිරිස් මැතිතුමා පෝට්ටුව කියන පක්ෂේ දීර්ඝකාලීන සභාපති තමයි ජීඑල් පිරිස් මැතිතුමා. ගෝඨාභය රාජපක්ෂ රජයේ විදුලි බල බලශක්ති අමාත්‍යවරයා පමණක් නොව මේ මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීම වෙනුවෙන් මහින්ද සුලග ආර්ථික වැඩ ඔක්කොම කිරීම නායකත්වය දීපු කෙනෙක් දලසලපරුම් මැතිතුමා. නානක ගොඩේව අලුතෙන් විද්‍යතුන්ගෙන් කියලා ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මුළු මැතිවරණ ප්‍රකාශය බංකොලොත් වෙනවා කියුව මැතිවරණ ප්‍රකාශයම ලිව්වේ එතුමා. ඉතින් ඒ දුන්න අපේ රැහේ ඉඳලා ගිහිල්ලා දැන් සජිත්‍ර උපදෙස් දෙනවා නම් උපදේශකයෝ රටබං කොලොක් කළායේ කියලා බණින එක කරුණා කරලා නවත්තා ගන්න. අවසාන වශයෙන් අපේ රට ආර්ථික ප්‍රපාතයකට තල්ලු වෙන වෙලාවේ සමහර අය පැනලා ගියා වගකීමේ සමහරු කොන්දේසි සාකච්ඡා කරන්න පටන් ගත්තා. නමුත් මේ අමාරු වගකීම කොහොම එඩිතරව බාරගත් එකම නායකයා පක්ෂභේදයකින් තොර රනිල් වික්‍රමසිංහ මැතිතුමයි කියන එක අපි ආඩම්බරෙන් කියනවා. සජිත් ප්‍රේමදාසගේ වේදිකා, අනිත් එක ජනතා වික්ති මුනේ අනුර කුමාර දිසානාගේ වේදිකාවේ පටන් ගන්න 3ට නම් අපේ හාමුදුරනේ ඉවර කරන්නේ 6ට නම් රම්පිටි පොරි හැලනකම් බණිනවා. මේ දෙන්නගෙන් අහන්න කොහමද 22 වෙනිදාට රට බාරගෙන කොහමද ගෙනියන්නේ, මොකද්ද වැඩපිළිවෙල, ආර්ථිකය කොහමද, රාජ්‍ය සේවය කොහමද, සෞඛ්‍ය කොහමද, යටිතල පහසුකම් කොහමද, මේ වැඩපිළිවෙලට මේ දෙන්නගෙම පිළිතුරක් අද වෙනතුරු කියලා නැහැ. නැග්ග වෙලේ ඉඳන් අපේ රෙද්ද ගල වෙනකම් බයි.